ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී තිබෙන සියලුම වර්ගයේ ගිනියාවි මෙන්ම පතරම් තාවකාලිකව රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා. ඒ අනුව ගිනියාවි මෙන්ම ඒවා සඳහා නිකුත් කර ඇති පතරම්ද රජයට බාර දෙන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. පසුගිය කාලයේ මහජන නියෝජිතින් හා අනිකුත් සිවිල් පුද්ගලයන්ට නිකුත් කර ඇති ගිනියාවි පිළිබඳ මාධ්‍ය විවිධ වාර්තා පළ කරනවා. පුද්ගලයන් 1500 දෙනෙකුට ගිනියාවි 1690ක් නිකුත් කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ඥාතීන් හා හිතවතුන් සිටිනවා. කෙසේ වුවද ලබන මස 7 වනදාට පෙර මෙම ගිනියාවි බාර නොදුනහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. මේ අතර මේ වන විට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 170 දෙනෙකුගේ වත්කම් හා බැරකම් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට යොමු කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා කර තිබෙනවා. පාර්ලිමේන්තුවට යොමු කෙරෙන්නේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පමණයි. අමාත්‍යවරුන්ගේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයටයි.